මෙයා මේ පිටරකින් අලුතෙන් ආපු එක්කෙනේ. මෙයා රදන කියා. අර වල්ලාගෙන ආයේ නේද? ඔගේ හිල් විදින්න ඕනේ මූලී. අක මොනවද අපි ගත්තන්නේ නැන්නේ බේත් නේ. ඉතින් හොද ගමද? නැහැ. ඉතින් මේ බේත් මේ හොදලා දෙන්න පුළුවන් මේ වගේ චුට්ටක් දාලා. මෙයා කලබල ඒ සාමාන්‍ය මෙයා දැන් මේ ණය මෙයාට සර්ප භක්ෂණය කරනවා. දැන් මේ සර්පයාව ගිලින්න පුළුවන් මෙයාට. මෙයා රදනක එකක්ක තව ඇති මේ වටපිටා බිත්තර දාලා තියෙනවා කරන්න පුළුවන් මෙයා මොකද කරන්නේ නෑ නෑ මෙයාට මේ මේ විදින්න ඕන මොකක් හරි. මොකද කියලා එන්නේ විදින්න. සෝජිම ප්ලේට් නැද්ද? මහරයිද? නැහැරි බය වෙන්නේ බය. ඒක කරන් මල හරිට නරක ඒක නේ. දෙරන්නේ. ඔය කෙන්නේ අපි අවුරුදු 12 වෙනකොට මල්ලි. තව මේ පැටව ඇති වටපිටාව ඕන තරම් දැන් මේ බිත්තරෙන් මේ තම මියාගර දිලිසෙන ගතියක් තියෙනව නේද? ඒ අය සාමාන්‍යයෙන් බිත්තරයකින් එළියට ආපු ගමන් එයාලගේ පොඩි මේ දිලිසෙන ගතියක් තියෙනවා. මොකද ඒකේ තියෙන අර මේ බිත්තරේ තියෙන අර සාරු ටික ගෑවිලානේ තියෙන්නේ ඇඟේ. දැන් මෙයා මේ අද හරි ඊයේ හරි බිත්තරෙන් එළියට ආපු එක්කෙනෙක්. ඔය පිනි පුපුනවද? ඔව්. යම් කොහමද අල්ලගත්තේ? එහා පැත්තේ කැල්ල ඉඳලා තින්නේ. ඔව්. මේ කොහොම හරි බකට් එක තියලා කම්බියකින් තල්ලු කරා. ආ එහෙමද? සතේක තැලිලත් නැහැ. මුකුත් එලා නැහැ නේ. නේ කොහොඳයි කොහොඳයි. සතා මරන්න නැතුව ආ ඉතින් පට්ට වටිනවා. ඉතින් මේ වගේ දෙයක් කරනවා කියන්නේ. මට නෑ අල්ලන්නත් බෑ. තුවාල වෙලා නේ. ඔව් අයියේ මේ මගේ අර අතක් තුවාල වෙලා. ඕන මල්ලිය රෙලි මන්ට යා. නෑ ඕනේ හරි. බිට ගහනවා. ඔව් පයින්ම බලන්න නේ. බලන්න මේක ඇතුළු. හ්ම්. උඩ උස්සගෙන ඉන්න හැටි. චූටි පිටියක් උනාට මේ. ඉතින් සතියක්වත් නැද්ද උඩට? නෑ නේ තාම සතියක්වත් නැහැ මෙයාට. තමන්නේ විතර එහෙනම් ළඟව ඇති තව නේ ඔව් තව ඇති අයියා සමී දවස් කීපයක පැටියක් සමහරට අද හරි නැත්නම් ඊයේ හරි දවසේ එන්නේ දෙන්නේ නැත්තේ නෑනේ